ආයුබෝවන් සියලු දෙනාට. අද දවසේ මම කතා කරන්න යන්නේ 9 ශ්‍රේණියට අදාළ ගණිතයේ පාඩමක් ත්‍රිකෝණයක කෝණ පාඩම. මේ ත්‍රිකෝණයක කෝණ පාඩම පෙළ පොතේ 16 වෙනි පාඩම. එහෙනම් දරුවනේ අපි බලමු ත්‍රිකෝණයක කෝණ පාඩමේදී අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. අපි බලමු මුලින්ම මෙම පාඩම ඉගෙන ගත්තට පස්සේ ඔයාලට මොනවද පුළුවන් වෙන්නේ කියලා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍ය අංශක 180ක් වේ යන ප්‍රමේය භාවිතයෙන් සරල ගැටලු විසඳීමට ඔයාලට පුළුවන් වෙනවා. ඒ වගේම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි ඓක්‍යයට සමාන වේ යන ප්‍රමේය භාවිතයෙන් සරල ගැටලු විසඳීමටත් ඔයාලට හැකියාව ලැබෙනවා. මුලින්ම සරල රේඛාවක් මත බද්ධ කෝණ පරිපූරක වේ කියන කරුණ අපි 8 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. මම රූපේ දක්වලා තියෙනවා ADB කියලා සරල රේඛාවක්. ඒ සරල රේඛාවේ කෝණ දෙකක් තියෙනවා, A කෝණය හා B කෝණය. මේ කෝණ දෙකේ විශාලත්වය අංශක 180ට සමාන වෙනවා. ඊළඟ කරුණ විදිහට ලක්ෂයක් වටා පිහිටි කෝණවල ඓක්‍ය අංශක 360ක් වේ. රූපේ දක්වලා තියෙන කෝණ හතරක්, ඒ කෝණ හතරම එකම ලක්ෂයක් වටා පිහිටනවා. එහෙනම් මේ කෝණ හතරේ ලක්ෂයක් වටා පිහිටන කෝණවල ඓක්‍ය අංශක 360ට සමාන වෙනවා කියලා අපි 8 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. ඊළඟට මම ඔයාලට මතක් කරලා දෙන්න යන්නේ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණවල අගය එකිනෙකට සමාන වේ. රූපේ දක්වලා තියෙනවා AB හා CD සරල රේඛා දෙකක්. මේ රේඛා දෙක O හිදී ඡේදනය වෙනවා. මෙහෙම හැදෙන ප්‍රතිමුඛ කෝණ රේඛා දෙකක් ඡේදනය වුණාට පස්සේ හැදෙන ප්‍රතිමුඛ කෝණවල විශාලත්වය සමාන වෙනවා දරුවනි. AOC කියන කෝණයට ප්‍රතිමුඛ කෝණය වෙන්නේ BOD කියන කෝණය. එහෙනම් ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් එකිනෙකට සමාන වෙනවා. මේ රූපයේ තවත් ප්‍රතිමුඛ කෝණයක් දක්වලා තියෙනවා AOD හා BOC. ඒ කෝණ යුගලයත් එකිනෙකට සමාන වෙනවා. එහෙනම් දරුවනේ දැන් අපි බලමු සමාන්තර රේඛා අතර පිහිටි කෝණ මොනවාද කියලා. ඔයාලා 9 ශ්‍රේණියේ පළවෙනි වාරයේදී ඉගෙන ගත්තා සමාන්තර රේඛා අතර පිහිටන කෝණ වර්ග තුනක් ගැන. මොනවාද ඒ කෝණ? ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. මේ රූපයේ දීලා තියෙන තොරතුරු අනුව අපි බලමු මේ රූපයේ පිහිටන ඒකාන්තර කෝණ, අනුරූප කෝණ හා මිත්‍ර කෝණ මොනවද කියලා. AB හා CD රේඛා දෙක සමාන්තරයි කියලා රූප සටහනේ දීලා තියෙනවා. එතකොට C කෝණය හා K කෝණය, ඒ වගේම D කෝණය හා L කෝණය මේ රූප සටහනේ ඒකාන්තර කෝණ කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් සමාන්තර රේඛා අතර පිහිටන ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. ඊළඟට අපි බලමු මේ රූප සටහනේ පිහිටලා තියෙන අනුරූප කෝණ මොනවාද කියලා. මේ රූප සටහනේ තියෙන අනුරූප කෝණ තමයි දරුවනේ A කෝණය හා K කෝණය, B කෝණය හා L කෝණය, D කෝණය හා N කෝණය, ඒ වගේම M කෝණය හා C කෝණය. සමාන්තර රේඛා අතර පිහිටන අනුරූප කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. ඊළඟට අපි බලමු සමාන්තර රේඛා අතර පිහිටන මිත්‍ර කෝණ. සමාන්තර රේඛා අතර පිහිටන මිත්‍ර කෝණ විශාලත්වයෙන් සමාන වෙන්නේ නැහැ. ඒ විශාලත්වයන්ගේ එකතුව අංශක 180ට සමාන වෙන එකයි වෙන්නේ දරුවනේ. එතකොට මේ රූප සටහනේ විදිහට මොනවද මේක පිහිටන මිත්‍ර කෝණ? D කෝණය හා K කෝණය,
මිත්‍රකෝණ යුගලයක්. ඒ වගේම C කෝණය හා L කෝණයත් මිත්‍රකෝණ යුගලයක්. එහෙනම් මේ මිත්‍රකෝණවල එකතුව අංශක 180ට සමාන වෙනවා මේ මිත්‍රකෝණ සමාන්තර රේඛා අතර පිහිටන නිසා. හරි. දැන් අපි මතක් කරගත්ත සමාන්තර රේඛා අතර පිහිටන කෝණ ගැන. අපි බලමු මේ දේත් අපිට මතකද කියලා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180ක් බව. රූපේ දක්වලා තියෙනවා ත්‍රිකෝණයක් ඇතුළත පිහිටන කෝණ ABC කියලා මම සලකුණු කරලා තියෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් කියලා අපි අට ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. ඒ වගේම චතුරස්‍රයක පිහිටන අභ්‍යන්තර කෝණවල ඓක්‍යයත් අංශක 360ට සමාන වෙනවා. මේ රූපේ සඳහන් කරලා තියෙන විදිහට PQRS චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ හතරෙහි ඓක්‍ය කීයටද සමාන වෙන්නේ අංශක 360ට. දැන් අපි ත්‍රිකෝණයක චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ගැන ඉගෙන ගත්තා. දැන් අපි මතක් කරගමු බාහිර කෝණවල ඓක්‍ය කීයටද සමාන වෙන්නේ කියලා. ත්‍රිකෝණයක බාහිර කෝණවල ඓක්‍ය දරුවනේ අංශක 360ට සමාන වෙනවා කියලා අපි අට ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. ඒ වගේම චතුරස්‍රයක බාහිර කෝණවල ඓක්‍යයත් අංශක 360ට තමයි සමාන වෙන්නේ. එහෙනම් මේ රූපේ සඳහන් කරලා තියෙනවා මම ABC කියලා බාහිර කෝණ තුනක් ත්‍රිකෝණයේ. ඒ කෝණ තුනේ ඓක්‍ය අංශක 360ට සමාන වෙනවා. චතුරස්‍රෙත් ඒ වගේම කෝණ හතරක් තියෙනවා. ඒ කෝණ හතරෙත් ඓක්‍ය අංශක 360ට සමාන වෙනවා. දැන් මේ කියලා දෙන්න යන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කීයද කියලා බලන්න පුළුවන් ක්‍රියාකාරකම. මම මෙතන අරගෙන තියෙනවා ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන ABC කියලා මම සලකුණු කරලා තියෙනවා. රතු පාටින්, කහ පාටින් සහ දම් පාටින්. ඒ වගේම මේ ත්‍රිකෝණයේ මම මේ පැත්තත් ඒ විදිහටම ඒ අක්ෂරවලින්ම ABC කියලා සලකුණු කරලා තියෙනවා. මුලින්ම මම කරේ මේ ත්‍රිකෝණයේ පාද දෙකක් අරගෙන ඒ පාද දෙකේ මධ්‍ය ලක්ෂ දෙකක් සලකුණු කරගෙන තියෙනවා. මේ පුංචි තිතකින් සලකුණු කරලා තියෙන එක. එතකොට මේ මධ්‍ය ලක්ෂ දෙක යා වෙන විදිහට මේ පාදය මේ දෙක යා කරලා මේ කෝණය මෙන්න මේ ආකාරයට නමනවා. මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාවෙන් ඉතිරි පාදය මත සමපාත වෙන විදිහට මේ කෝණය නමනවා. දැන් ඔයාලට පේනව ඇති මෙන්න මම මේ පාදය මෙතනින් නැමුවා. එතකොට B කියන කෝණය ඉතිරි පාදයේ මත සමපාත වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කෙළවරින් දැන් මේ ත්‍රිකෝණයක් වගේ හැදිලා තියෙනවා. ඒකෙ මෙන්න මේ ශීර්ෂයෙන් මම මේ කෝණයත් නමනවා මෙන්න මේ ආකාරයට. ඒ කෝණය දැන් ඒ කෝණයත් අර ලක්ෂය මතම සමපාත වෙන විදිහට සමපාත වුණා. ඊට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණයේ මේ ලක්ෂයේ අපි මේ කෝණය නමනවා. මේ කෝණ තුනම එකම ලක්ෂය මත එන විදිහට ශීර්ෂ තුන එකම ලක්ෂයක් එන විදිහට කෝණ තුන දැන් නමලා තියෙනවා. මම ඕගලන් නැවතත් මේක දිගහැරලා පෙන්නන්නම්. ඉස්සලාම් පළමුව මේ ලක්ෂ දෙකෙන් මෙහෙම නැමුවා. ඊට පස්සේ ඉතිරි ලක්ෂය මේ ශීර්ෂයෙන් නැමුවා. අනිත් ලක්ෂයත් මේ ශීර්ෂයෙන් නමලා ශීර්ෂ තුනම එකම ලක්ෂයක් මත සම්පාත වෙන්න ඇවිල්ලා තියෙනවා. දැන් මේ කෝණ තුන පිහිටලා තියෙන්නේ එකම සරල රේඛාවක් මත. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ තුනක් තමයි දැන් මේ රූපයේ උගලන්ට පේන්න තියෙන්නේ. ඒ කෝණේ B කෝණේ C කෝණේ. එහෙනම් ඔයාලට මේ ක්‍රියාකාරකමෙන් නිගමනයක් ගන්න පුළුවන්. අපි මේ නවල තියෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක්, අභ්‍යන්තර කෝණ තුන සරල රේඛාවක් මත පිහිටනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍ය අංශක 180ක් බව. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ හොයන ක්‍රියාකාරකමක් තමයි දැන් මම ඔයාලට කියලා දුන්නේ.
ඒ ක්‍රියාකාරකමෙන් අපිට අපි මොනාද ඉගෙන ගත්තේ කියලා දැන් බලමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන දරුවනේ මේ විදිහට සරල රේඛාවක් මත අපිට තියන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා සරල රේඛාවක පිහිටන බද්ධ කෝණවල එකතු 180ක් හින්දා ත්‍රිකෝණයේත් එහෙනම් අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍ය අංශක 180ක් වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. දැන් මම මේ රූපයේ දක්වලා තියෙනවා ABC කියලා ත්‍රිකෝණයක්. ඒකේ කෝණ තුන ABC කෝණය, BCA කෝණය, ඒ වගේම CAB කියන කෝණ තුනේ ඓක්‍ය කීයටද සමාන වෙන්නේ? අංශක 180ට. දැන් අපි යමු ගැටළු විසඳන්න. නිදසුන 1. රූපයේ දීලා තියෙනවා කෝණ දෙකක අගය. එක් කෝණයක අගය දීලා නැහැ. x වලින් දැක්වෙන කෝණයේ විශාලත්වය හොයන්න කියලා තමයි මම ඔයගලන්ට නිදසුන ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද හොයන්නේ කියලා. දැන් ඔයාලා දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍ය 180ක් හින්දා අපිට එහෙනම් ලියන්න පුළුවන් x එකතු කිරීම අංශක 65 එකතු කිරීම අංශක 55 සමාන වෙනවා කීයටද? අංශක 180ට. ඇයි ඒ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ නිසා. එහෙනම් 65යි 55යි එකතු කරාම 120ට සමාන වෙනවා. එහෙනම් x වලාගේ හොයන්න පුළුවන් 180න් 120ක් අඩු කරාම උත්තරේ අංශක 60යි කියලා x වල විශාලත්වය අපිට ගන්න පුළුවන්. දැන් අපි බලමු නිදසුන දෙකේ තියෙන ගාන කොහොමද හදන්නේ කියලා. රූපයේ දී ඇති තොරතුරු භාවිතයෙන් x මගින් දැක්වෙන කෝණයෙහි විශාලත්වය සොයන්න කියලා තමයි දීලා තියෙන්නේ. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේම තියෙන x අඩංගු පද තුනක්. x2යි x3යි x. එහෙනම් අපිට සම්බන්ධතාවයක් ලියන්න පුළුවන් x එකතු කිරීම 2යි x එකතු කිරීම 3යි x සමාන වෙනවා කීයටද? 180ට. x ඒවා 6ක් සමාන වෙනවා 180ට. එහෙනම් 6යි x සමානයි 180යි. x වල අගය හොයන්න නම් අපි දෙපැත්තම 6ෙන් බෙදනවා. x වල විශාලත්වය අංශක 30ට සමාන වෙනවා. අපි බලමු ඊළඟ නිදසුන. රූපයේ දීලා තියෙනවා තොරතුරු අණුව FG කියන කෝණ දෙකක් මේ වෙලාවේදී දීලා තියෙනවා. F කෝණයයි G කෝණයයි කියන්නේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දෙක. අභ්‍යන්තර කෝණ දෙකක අගය අපි දන්නේ නැහැ. එහෙනම් අපි මේ දෙකෙන් එකක් හොයා ගන්න වෙනවා. F කෝණයේ අගය හොයන්න පුළුවන් අපිට F කෝණය ප්‍රතිමුඛ කෝණයක් මේ රූපේ දීලා තියෙන විදිහට. රේඛා දෙකක් ඡේදනය වෙලා හැදිලා තියෙන ප්‍රතිමුඛ කෝණ යුගලය. එහෙනම් F වල අගය සමාන වෙනවා කීයටද? අංශක 85ට. දැන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දෙකක් අපි කලින් දන්නේ නැතුව හිටියා. දැන් එකක් හොයාගත්තා. එහෙනම් ජීවලාගේ හොයන්න පුළුවන් දරුවනේ මේ තුන් දෙනාගේ එකතුව අංශක 180ට සමාන කරලා. F කෝණය, G කෝණය, 55 කියන අගයන් තුන එකතු කරාම 180ට සමාන වෙනවා. දැන් අපි F වලාගේ 85යි කියලා දන්නවා. එහෙනම් 85යි 55යි G වලාගේ එකතු කරාම සමාන වෙනවා 180ට. 85යි 55යි 140යි. එහෙනම් G වලාගේ හොයන්න පුළුවන් 180න් 140ක් අඩු කරලා G වල විශාලත්වය අංශක 40ක් වෙනවා දරුවනේ. අපි බලමු නිදසුන 4. මම ඔයාලට දීලා තියෙන්නේ මොන වගේ ගැටලුවක්ද කියලා. මේ රූපයේ විශේෂත්වයක් තියෙනවා. සමාන්තර බව සටහන් කරලා තියෙනවා. PQ රේඛාවත් RT කියන රේඛාවත් සමාන්තරයි කියලා සටහන් කරලා තියෙනවා. එහෙනම් දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක් හොයන්න දීලා තියෙනවා. D කෝණය, ඒ වගේම පිටත තියෙනවා තව කෝණයක් E කෝණය. අපි බලමු කොහොමද මේ කෝණ දෙකේ විශාලත්වය අපි හොයාගන්නේ කියලා. D කෝණයේ අගය දන්නෙත් නැහැ. PQR කියන එක කෝණයක අගය දීලත් නැහැ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනෙන් එක කෝණයක අගය හොයාගන්න ඕනේ.
සමාන්තරයි කියලා සටහන් කරලා තියෙන එකෙන් දරුවනේ සමාන්තර රේඛා අතර පිහිටනවනේ කෝණ වර්ග 3ක් ඔයාලට දැන් මතක ඇති. එහෙනම් PQR කියන කෝණය කාටද සමාන වෙන්නේ? TRS කියන අංශක 60ට. එහෙනම් PQR කියන කෝණයේ අංශක 60ට සමාන වෙනවා. ඇයි ඒ? අනුරූප කෝණ නිසා. දැන් අපි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනෙන් දෙකක අගය දන්නවා. එහෙනම් D කෝණයේ අගය හොයන්න පුළුවන්. 60යි 55යි D වල අගයයි එකතු කරාම 180ට සමාන වෙනවා. එහෙනම් 60යි 55යි එකතු කරාම 115යි. D වල අගය හොයන්න පුළුවන්. 180ෙන් 115ක් අඩු කරලා ඩීවල විශාලත්වය අංශක 65යි කියලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තව එක කෝණයක් හොයන්න තියෙනවා. ඊ කෝණය. ඊ කෝණය හොයන්නේ කොහොමද දරුවනේ? සමාන්තර රේඛා අතර පිහිටන තවත් කෝණ වර්ගයක් තියෙනවා. ඒ මොකද්ද? ඒකාන්තර කෝණ. එහෙනම් ඒකාන්තර කෝණ 55 සමාන වෙනවා ඊ වලට. ඊ වල විශාලත්වය අංශක 55ක් වෙනවා ඒකාන්තර කෝණ නිසා. දැන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවලට අදාළ අනුපාත සම්බන්ධ කරලා තියෙන ගැටලුව. බලමු මොකද්ද නිදසුන 5 යටතේ අපි කතා කරන්නේ කියලා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙකක් අතර අනුපාතය 3:2 වන අතර එම කෝණ දෙකෙහි එකතුව අංශක 135ක් කියලා දීලා තියෙනවා. එහෙනම් ත්‍රිකෝණයේ එක් එක් කෝණයේ විශාලත්වය වෙන වෙනම සොයන්න කියලා තමයි දරුවනේ දීලා තියෙන්නේ නිදසුනේ. අපි බලමු. මම ගන්නවා මේ අනුපාත දෙක දීලා තියෙන කෝණය A හා B විදිහට. එහෙනම් A අනු B වල අගය 3:2ට සමාන වෙනවා අපිට දීලා තියෙන හින්දා. අපි දැන් බලනවා මේ එක් එක් කෝණයට අදාළ භාගය මොන වගේද කියලා. ඔක්කොම 3:2 එකතු කරාම 5යි. එහෙනම් 5 × 3 තමයි A කෝණයට අයිති වෙන්නේ. 5 × 2 තමයි B කෝණයට අයිති වෙන්නේ. අපි ඔන්න භාගයක් විදිහට ලියලා තියෙනවා. කෝණ දෙකෙහි ඓක්‍ය අංශක 135යි කියලා අපිට සඳහන් කරලා තියෙනවා. එහෙනම් එක් කෝණයක අගය හොයන්න පුළුවන් දරුවනේ කොහොමද? මේ 135 කියලා කියන්නේ ඔක්කොම කොටස් 5ක් තියෙනවා. 5ක් තමයි 135ක් වෙන්නේ. දැන් එහෙනම් අපි හොයන්න ඕනි 3ක් කියන්නේ කීයද කියලා. 135 5 × 3 අපි ගුණ කරනවා. 135 5 බෙදලා ඊට පස්සේ එක කොටසක් හොයාගෙන ඒක 3ෙන් ගුණ කරාම අපිට එනවා එක කෝණයක අගය අංශක 81යි කියලා. ඒ කියන්නේ අපි A කියලා ගත්ත කෝණය. අනෙක් කෝණයේ විදිහට අංශක 135 පහකට බෙදලා එයා ගුණ කරන්න ඕනි 2ෙන්. එහෙනම් එක කොටසක් කියන්නේ 135 5ෙන් බෙදුවොත් 27යි. 27 2ක් දරුවනේ 54ක් වෙනවා. B කෝණයේ අගේ එතකොට අංශක 54යි. දැන් කෝණ දෙකක් හොයාගත්තා. තවත් කෝණයක් තියෙනවා ත්‍රිකෝණයේ. එහෙනම් ඉතිරි කෝණය අපිට අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180යි කියලා. 180ෙන් අඩු කරනවා අංශක 135. එහෙනම් ඉතිරි කෝණයේ විශාලත්වය අංශක 45යි කියලා අපිට ගන්න පුළුවන්. දැන් දරුවනේ ඔයාලට මම කියලා දෙන්න යන්නේ ත්‍රිකෝණයක බාහිර කෝණ හා අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලය කියන්නේ මොකද්ද කියලා. රූප සටහනේ දීලා තියෙනවා බාහිර කෝණයක් D කියලා බාහිර කෝණයක්. ඒ බාහිර කෝණයේ බද්ධ කෝණය තමයි C කියලා කියන්නේ. එහෙනම් දැන් අපි බලමු D බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ කවුද කියලා. ABC කියලා අභ්‍යන්තර කෝණ 3ක් රූප සටහනේ පිහිටලා තියෙනවා. එහෙනම් D කියන බාහිර කෝණයට අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලය තමයි දරුවනේ A හා B කියලා කියන්නේ. D බාහිර කෝණයට අනුරූප අභ්‍යන්තර සම්මුඛ කෝණ A හා B වේ. අපි බලමු මේ රූප සටහනේ තියෙන P හා S කියන බාහිර කෝණ වලට මොකක්ද අභ්‍යන්තර සම්මුඛ කෝණ වෙන්නේ කියලා. P කියන බාහිර කෝණයට දරුවනේ T කියලා කියන්නේ බද්ධ කෝණය. P බාහිර කෝණය බද්ධ කෝණය.
P බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ තමයි R හා Q කියලා කියන්නේ. S බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ තමයි T හා R කියලා කියන්නේ. එහෙනම් අපි දැන් දැනගත්තා බාහිර කෝණයක් දුන්නම අභ්‍යන්තර සම්මුඛ කෝණ හොයන්නේ කොහොමද කියලා. දැන් මම කියලා දෙන්න යන්නේ ත්‍රිකෝණයක බාහිර කෝණය හා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා. ප්‍රමේයයක් අපිට දීලා තියෙනවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි ඓක්‍යයට සමාන වේ. අපි දැන් ඉගෙන ගත්තා මොකද්ද බාහිර කෝණය, මොකද්ද මේ දීලා තියෙන බාහිර කෝණයට අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලය කියන්නේ කියලා. එහෙනම් දැන් ඔන්න P හා Q එකතුව සමාන වෙනවා අර පිටත තියෙන බාහිර කෝණයට. ඒ ප්‍රමේය අනුව අපි බලමු PQR කියන ත්‍රිකෝණයේ PRS කියන්නේ බාහිර කෝණයක්. මේ PRS කියන බාහිර කෝණයට අනුරූප අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලය තමයි දරුවනේ මොකක්ද RPQ කෝණය හා PQR කෝණය. PRS කියන බාහිර කෝණයේ විශාලත්වය සමාන වෙනවා RPQ කෝණයේ විශාලත්වය එකතු කිරීම PQR කියන කෝණයේ විශාලත්වය. අපි දැන් නිදසුන 6 බලමු. රූපයේ දැක්වෙන තොරතුරු අනුව X කෝණයේහි විශාලත්වය සොයන්. X කියන්නේ දරුවනේ බාහිර කෝණය. දීලා තියෙන රූපයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලය. එක් කෝණයක් අංශක 25ක් වෙනවා, අනිත් කෝණය අංශක 90ක් වෙනවා. එහෙනම් අපි දැන් දන්න සම්බන්ධතාවය අනුව x කියන බාහිර කෝණය සමාන වෙනවා කාටද? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි ඓක්‍යයට. අංශක 90යි අංශක 25යි එකතුව තමයි x විශාලත්වය වෙන්නේ. එහෙනම් x වල විශාලත්වය සමාන වෙනවා අංශක 115ට. නිදසුන 6 කතා කරා වගේ නිදසුන 7ත් ඕගලන්ට දීලා තියෙන්නේ ඒ මගින් දැක්වෙන කෝණයේහි විශාලත්වය හොයන්න. 155 කියන්නේ බාහිර කෝණයක්. අංශක 105 හා ඒ කෝණය කියලා කියන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකක්. එහෙනම් බාහිර කෝණයේ අංශක 155 සමාන වෙනවා ඒ කෝණයේ අගයයි 105 කෝණයේ අගයටයි. එහෙනම් ඒ කෝණයේ අගය හොයන්න පුළුවන් 155න් 105ක් අඩු කරලා ඒවල විශාලත්වය සමාන වෙනවා අංශක 50ට. අපි බලමු නිදසුන 8 දීලා තියෙන ගැටලුව මොකද්ද කියලා. රූපයේ දැක්වෙන තොරතුරු අනුව P හා Q කෝණවල විශාලත්වය හොයන්න තමයි මේ නිදසුන 8 ඔයාලට දීලා තියෙන්නේ. දැන් මේ රූප සටහනේ බාහිර කෝණ තියෙනවා දෙකක්. මොකද්ද අංශක 130 කියලා කියන්නේ දරුවනේ ABC කියන ත්‍රිකෝණයේ බාහිර කෝණය. ඒ වගේම අංශක 75 කියලා කියන්නේ ABX කියන ත්‍රිකෝණයේ බාහිර කෝණය විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි ABX කියන ත්‍රිකෝණයෙන් ගත්තොත් අංශක 75 සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගල දෙකක් රූප සටහනේ දීලා තියෙනවා P කෝණය හා අංශක 35යේ විශාලත්වයන්ට. එහෙනම් P කෝණයේ අගය හොයන්න පුළුවන් දරුවනේ අංශක 75න් 35ක් අඩු කරාම P වල අගය අංශක 40ට සමාන වෙනවා. ඒ වගේම AXC කියන ත්‍රිකෝණයේ බාහිර කෝණයේ අංශක 30යි ඒක සමාන වෙනවා Q කෝණයේ විශාලත්වය හා අංශක 75ට. එහෙනම් Q කෝණයේ විශාලත්වය හොයන්න පුළුවන් 130න් 75ක් අඩු කරලා 55යි කියලා. දැන් අපි ත්‍රිකෝණයක බාහිර කෝණ හා අභ්‍යන්තර සම්මුඛ කෝණ වලට අදාළ ප්‍රමේය ඉගෙනගෙන ඒ සම්බන්ධ ගැටලු 3ක් විසඳුවා. ඔයාලට මේ පාඩමට අදාළ තව ගැටලු බොහෝමයක් පෙළ පොතේ සඳහන් කරලා තියෙනවා. ඔයාලා තවත් මේ දැනුම වැඩි කරගන්න අපි පෙළ පොතේ ගැටලු විසඳන්න කියලාත් ඕගොල්ලන්ට මම කියනවා. අපි දැන් පාඩමේ අවසානයට තමයි ඇවිල්ලා ඉන්නේ දරුවනේ. අද දවසේදී ඔයාලා
9 ශ්‍රේණියට අදාළ ත්‍රිකෝණයක කෝණ පාඩම 16 වෙනි පාඩමේදී අපි මොනවද දැනගන්න ඕනේ කියලා දැන් ඉගෙනගෙන ඉවරයි. ගැටලු විසඳුවා, ප්‍රමේයන් ඉගෙන ගත්තා. එහෙනම් මම ඔයාලට තවත් මතක් කරලා දෙනවා ඔයාලගේ 9 ශ්‍රේණියට අදාළ පෙළ පොතේ මේ පාඩමට අදාළ ගැටලු ගොඩාක් තියෙනවා. ඒවා විසඳලා තව තවත් මේ පාඩමේ තියෙන කරුණු පිළිබඳ තහවුරු කරගන්න කියලා ඔයාලට මම කියනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.